இங்கி விங்கி கோலாம் அது வத்தலாம் வென்னா ஆதரே நம் ராசே வேகின்னா situam ve prem situam desin ma sandadiya do tin mage vata do vanna nidinati ha prem sihinaya maranda aadare asma nema mavinda hadavata gasse mai mulraya tisse mai tumini sasatiye mai tani me aasha sinen ho hadavat gasse mai se mai bulurae tisse mai se mai mumuna tem kata sinasima sanasenna sandapini vehena sandapini vehena sandapini vehena sine susumak devido hadavat sane tedulum devido magine tumane ridumam devido adare vedana vedo hadavat gasse mai bulurae tisse tumini sasate mai tani me aasha sinen ho hadavat gasse mai se mai bulurae tisse mai se mai mumuna prem kata sinasima sanasennam sandapini vehena sandapini vesse paavi ennako sandapini vesse yavi innako hadavat gasse mai se mai bulurae tisse mai se mai situvini sasate mai tani me aasha sinen ho hadavat gasse mai se mai bulurae tisse mai se mai mumuna tem kata sinasima sanasennam sandapini vehena sandapini vehena sandapini vehena sandapini vehena sandapini vehena sandapini vehena ඉතින් අම මොනවද කිව්වේ මොනවා කියන්නද හැබැයි මම නම් ටිකක් දොස් කිව්වා ඕන නැද්ද ඒවල් කියනවට ගණන් ගන්න එපා මොනවා වුණත් ඉතින් ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් කිව්වේ නෑනේ ඒකම කොච්චර ලොකු දෙයක්ද එයා එයාගේ ජීවිතේ දුක් විඳ හැටි කැප කිරීම කරපු හැටි ඒව ඕනේ නෑනේ තරිඳු එයා වගේම හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන් කැප කිරීම කරනවා ඒක යා තේරුම් ගන්න ඕනේ එයා ඔය ඔච්චරටම කියන්නේ මේ එයා තනි වුණා කියලානේ माधवी මන් දන්නේ අම්මා හුවට කියන්නේ නැහැ තරින්දු. එයා වචනයක්වත් කියන්නේ නැහැ. සමහර විට ඒ කාලෙම දාලා යන්නේ නේද? අඩු ගානේ ඉන්නවද නැද්ද කියලාවත් මට කියන්නේ නැහැ නේ. මට ඒකයි තරහා. ගණන් ගන්න එපා. රවින්දු උතන ඉන්නවද? මොන්න මොන්න අද තෙලීට ගියා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ මාදවි. හැමදාම හවසට කොහේ හරි යනවා. බීලා ගෙදර එනවා. එපා කියන දේ අහන්නෙම නැහැද? यावत्तिक मैंने सेटल कराना घरी तारिंदु रविंदु के गर्लफ्रेंड वहाँ मीट करा थी ना दर नैनी अभी दावस के मीट करा कथा कर मुदर रविंदु ने किया मु अभी टाइम इंट्रोड्यूस कर देने किया ला मोकड़े द याने खाओ दर दावस का अभी हाथर देना नेगटिव ने ये मागित नैना वागित नैना होनी
ඒකත් ඇත්ත මට ආසයි තරඳු යා කොහොම කෙනෙක්ද කියලා බලා ගන්න හරි හරි මල ඔකට කියන්නකෝ නෙබේ ඉතින් කැමති වෙයිද දන්නේ නැ මාත් කියන්නකෝ එයා ඉතින් කොහොමද රජකාරයනේ හැබැයි ඉතින් මම එකක් දන්න ඔය කෙල්ල නිසා කවදාරි ලොක්ක හොඳට හැදිලයි ඔව් ඒ ගර්ල් රවින්දු හොඳ අතට හදලා ගනි රවින්දු එකෙන් අත හදන ලොකු දෙයක් තරඳු මං තියන්න බයි ගුඩ් නයිට් ඕකේ ගුඩ් නයිට් පරිස්සමින් කවුද මා දෙවිද කතා කරන්නේ හරි තමයි ඒගොල්ලන්ගේම කතා කරපු විදිය ගැන මාත් වෙඩි තරහා ගිහිල්ලා ඇති ඔයින් ගියා මාත් කිව්වේ ඒක තමයි අම්මේ දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ අපි කතා කරගත්ත විදියට පාඩුවේ එන්ගේජ්මන්ට් එක ගන්න පුළුවන් අපි දෙගොල්ලෝ විතරක් වුණාට ඒ වැඩේ ලස්සනට කෙරෙන්න ඕන පුතේ ජයවර්ධන මහත්තයා තෙන එකේ අඩුපාඩුවක් වෙලා බෑ මොනවද ඉතින් අපි දෙගොල්ලෝ යනවා අත්සන් කරනවා කතා කර කර ඉන්න ගමන් තේකක් බොනවා ඊට පස්සේ ඉතින් බායි කියලා යනවා එහෙම කියන්න එපා මේක ඔය දෙන්නගේ ජීවිතේ වැදගත් දවසක් එහෙම එකේ කේක් එකක් කපලා පාන පත්තු කරලා අනික මුදුමාරු කරගන්නත් ඉබේ නේ හරි හරි අම්ම කියන්න කරෙන්න ඕනේ දෙ මොකද ඉතින් ආන්ටි මායට ඔවයි තීරුමක් තියනවා කියලා මල් ලෑස්ති කරන්න තේමේසෙ වුණත් අපිම ලෑස්ති කරන්න බාර ගමු මොකද කෑවුම් කිරිබත් එහෙම තියෙන්න එපායි අම්මේ ඔන්න එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ ආන්ටි මාය මාදවීට ඕනවට වඩා නීති රීති දාන්න ආව මමත් කටපියාගෙන ඉන්නේ කමක් නැහැනේ ඕ ඉතින් ඊට පස්සේ නම් කතා කරාට කමන්නේ මොකද අර ළමයටත් කියලා නිදහසක් කියලා එකක් තියෙන්නේ බෑ ඕ ඉතින් ආන්ටි තරහා වුණත් එකයි නැතත් එකයි මම මෙච්චර කල් හරි ඉවසගෙන හිටියේ නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති හින්දා මේ වැඩේ කරෙන්න ඕනේ හින්දා හනේ මන්ද පුතේ මායටත් මේව තේරුම් යන්න ඕනේ ආන්ටි කියන දේවල් හරිනම් ප්‍රශ්නයක් නෑ ඒත් ඉතින් එයා කියන විදිහට වැඩ කරලා හරියන්නේ නැති කෙන මෙතන තියෙන ප්‍රශ්නේ ඔය මොන දේ කළත් වැදගත්කම කියන එක ආරක්ෂා වෙන්න ඕනේ ඔය විකාර වැඩවලට ගියාම ගෑනු ළමයිගේ වැදගත්කම නැති වෙනවා මම නේ සකතනියම ලං වෙන්න වෙන්න ඇයි සමාර දුර නාරියනේ මේ අපි අපි මේ නවත්තම් දැන් ඔබ බලන් ගේද නෑ නෑ යම් මම උඹ ගේද ඔයා ඉස්සර ඕම නෑ මගෙත් එක එළි වෙනකම් බොනවා අවු ඔබ දැන් අපිට දැන් ඉස්සර වගේ එහෙම කරන්න පුළුවන් වයසක නෙමෙයි අපි ඉන්නේ නේ බේරුම් ගන්න ඕනේ ඒ කිව්වේ ඒ කියන්නේ මචං අපි දැන් ඇවිල්ලා හරිනට වයසයි හරි ඔයා ඔය වචනේ කියන දාගත් මේව මචං උඹට මේවා තේරෙන්නේ නැතුව ඇති. මොකද උඹ තෙන්ඩ පාත් වුණා නිකන් අවුරුදු 5කට විතර පස්සේ මේ රොකට් එකකින් පාත් වුණා වගේනේ. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔයා කියන කතාවෙන් ගම්ම්‍ය වෙන්නේ වාගේ මගේ ආශ්‍රීවරයි කියන එකනේ. රයිට්. අන්න 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 උඹ රෝන් ගියා මට. හරි? උඹ රෝන් ගියා. ඔන්න ඕකම තමයි ඔය චංචලාට උඹ ගැන තියෙන ප්‍රශ්නේ පුතා. හරි? මදන් අපි ඒ කාලේ බිව්වා තමයි එළි වෙනකම් පාරවල් දිගේ ඇවිද්දා තමයි හැබැයි මචං අපි දැන් ඒම වයසක නෙවෙයි ඉන්නේ ඒකයි බණ කියන්න එපා ඔයත් හරියට අපේ තාත්තා වගේ නේ නෑ මචං පොඩ්ඩක් හිතලා බලපන් ඔබ පොඩ්ඩක් හිතලා බලපන් මං කියන්නේ ඇත්ත නෙමෙයි
අරිද වාමර මොකද කරන්න කියන්නේ නෑ මයා දැන් ඔය උඹ ඔය මාධවි ගැන ඉතලන දැන් මෙතන මේ එළි වෙනකම් බොන්න හදන්නේ නා වෙනන්නේ බං වෙනන්නේ අමතක කරලා දාපන් අමතක කරලා දාපන් බට මාධවි හම්බුණා හරි මාර මාර දේවල් ටිකක් උනානේ ඒ ඔක්කොම ඉවර ඒ අමතක කරලා දාපන් මජං උඹ උඹ දැන් චංචලා ගැනේ තපන් හරි ඔය මාධවි මගුල ඔළුවෙන් අතහැරලා දාපන් මචං උඹ නිකන් ඉන්න වෙලාවට ඒකව ගෙන්න ගනින් ඒකිට කතා බහ කරපන් ඒකට ආදරේ කරපන් උඹ ඕන මගුලක ඵලයන් හරි ඔය මාධවි දැන් ඉන්නේ ඔළුවෙන් අතහැරලා දාපන් මචං චංචලා වගේ කෙල්ලෝ එම ලේසියෙන් හම්බෙන්නේ නැ මේ chance එක රම්බුනේ හොඩ එතපන් ඒ මං ඒක දන්නවා මම මාධවීව ලංකර ගන්නෙත් නැ එයා බලෙන් මගේ ළඟට ආවත් මං එයා වෛද්‍ය කරගන්නෙත් නැ ඒක මගේ අවසාන සහ අවසාන සහ අන්තිම තීරණය එයා බීලා අපදාට අපිගේ මුලිච්ච වෙන්නේ නැහැ. හොරෙන් ගෙටරින්ග ගන්නවා. ගේට්ටුව ළඟට පොඩියකට කෝල් දෙනවා. අපි නිදිද කියලා බලලා ඌ හෙමින්සරේ දොරල්ල ගෙට ගන්නවා. ඔයා කොහොමද දන්නේ? ඔයා වගේ නෙවෙයි මම. මං හොඳට ඇස් අරගෙන මේ ගෙදර ජීවත් වෙන්නේ. එයාගේ රැගම නවතින්න ඕනේ. එතකොටයි බීමත් නවතින්නේ. හිට යන්න ඕනේ බීබල්ල බලන්න. විදියට ගෙදරින් පන්නේ පිස්සුව වැඩි වුණාම මාතෙන්න ඔයා ඉන්නේ මොන හේකටද මම බලන්නේ කොහොම හරි මේ මනුස්සයා ඉස්පිරිතාලේක නවත්තා හැබැයි එහෙම වුණොත් නම් එයාට හිතෙන හිතෙන විදියට පැනලා එන්න බැරි වෙයි නේද කොහොම වෙන්නද එන්න වෙන්නේ නැහැ ඒකෝර තමයි අපිට නිදහසක් ලැබෙන්නේ ඔහොම එන්න පටන් ගත්තාම ලොකු පුතාට වගේම පොඩි පුතාගෙත් හිතට අමාරු වෙන්නේ. මොකද එයා දන්නවනේ එයාටයි මේ බනින්නේ කියලා. පොඩි පුතාගේ හිත හයියයි. එයාව ගණන් ගන්නේ නැහැ. මේ ප්‍රශ්න ඉක්මනින් ඉවරයක් වෙනවා නම් අපිට සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන්. පොඩි පුතා ගැන නම් ඉතින් අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. මේ ලොකු පුතාගේ කටයුතු පිළිවෙලක් වුණා නම් හිතේ තියෙන බර නිදහස් කරගන්න තිබ්බා. ඇතිසේ ගමන් යන්නේ නැතුව මිසක්කා නැත්නම් මම මෙලහටත් ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා බලන්න. මේ දැන් මේ ළමින්ගේ පස්ස යන්න මේ ළමයි පොඩි ළමයිද රෝහිත? පොඩි ළමයි වගේ වැඩ කරනවට මෙහෙම කරන්න සිද්ධ වෙනව. ඔයා මේ පොඩි පුතාට උනත් ලොකු පුතා ගැන ඕනවට වඩා හොයන්න කියනවට මම නම් කැමති නෑ. ඒකෙන් එයාගේ පාඩම් වැඩ අතපහ වෙනවා. එකෙක් විතරක් මිනිහෙක් කියලා මදිනේ.
අනිත් එකව හදා ගන්න ඕනි. ඒක ඇත්ත තමයි රොහිත්. ඒ වුණාට මේ ළමයි දෙන්න දෙවි දිහක්. ඒක අපි තේරුම් ගන්න ඕන. මැඩම් මට එන්න කියලා කිව්වද? ඔව්. මම මේක ඇත්තද කියලා බලන්න ආවේ. ආ. ඒ කියන්නේ මැඩම් මට අද ඉඳලා ආයෙත් වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අනේ තෑන්කියු මැඩම්. ආපහු වතාවක් මගේ අතින් අර වගේ දේවල් වෙන්නේ නැහැ. මැඩම් මට ආයෙත් වතාවක් කතා කරපු එක නම් ලොකු දෙයක්. ගිහිල්ලා පුරුදු දි වැඩ කරන්න. හෙලෝ මේ ඉන්ස්පෙක්ටර් නේද කතා කරන්නේ? සර් මං මිසිස් රෝහිණි ජයතුංග කතා කරන්නේ. ඔව් අර ඇඳුම් සාප්පි කේස් එක ගැන. ඔව් සර් මේ දැන් ඒ ගෑනු ළමයා ආවා. මං කෝයට වැඩ කරන්න කියලා. ඔව්. ඔව් සර්. මේ මන්නා හිතුවේ මැඩම් මාව පන්නගනි කියලා. බයෙන් බං ආවේ ආවට දන්නවනේ යගේ හැටි. ඔයාට තිබ්බ වෙන ජොබ් එකක් හොයා ගන්න. හෙව්වා බං හම්බුන්නේ නෑනේ. ඇයි උඹ එහෙම කිව්වේ? නෑ ඉතින්. කොකටත් එහෙම එකක් හොයා ගන්න එක හොඳයිනේ. මන් නැති අතර මොකද මෙහෙ උනේ? අපි නම් මුකුත් දන්නේ නැහැ. මේ හංගන්නේ දු මොකද්ද සිද්ධ වුනේ කියලා කියපන්. මට කියන්න බෑනේ. අපි මෙතන වැඩ කරගෙන ඉන්න එපා. උඹ මගෙන් මොන හරි හංගනවා. මැඩම් ගෙම්ම ගිහින් ආගන්න. මැඩම් මට මුකුත් කිව්වේ නෑ එයා කිව්වා ආයෙත් වැඩ කරන්න කියලා. එහෙම තියදී අපිට කියන්න බෑනේ. මට එන්න ඇතු වෙන්න තිබ්බානේ. මේ හංගන්න තු මොකක් හරි තියෙනවා නම් කියපන්. අපිට ආයෙ නැති වෙන්නේ කියලා. එන්න එපා කියලා කියන පණිඩියක්වත් යවන්න කොහෙද ඉතින්? ආයෙත් තරක්වත් දන්නේ නැහනේ. මොකද්ද උනේ කියලා කියනවද? මොකද්ද ඔය දෙන්නගේ මෙතන තියෙන කතාව? මං වාඩකුව දැන් ඇවිල්ලා වැඩ කරන්න කියලා නේද? ඔයාට මොකක් චංචලත් එකද කියන කතාව? යනම ගිහිල්ලා අරන් එනවා ස්ටෝස් එකේ මේ අඩුපාඩු ටික ගිහිල්ලා. ඒයි බබා. නැගින් 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 සෙලාලා. කො කො හොඳටම දවල් වෙලා. නැගින් කො. නින්ද ගියා තාද. එහුඟක් රෑ වෙලා නේද ගෙදර ආවේ? ඈ? ඒ වගේ රෑ ගමන් තියාගන්න එපා. ආ එහෙම වෙන්නේ. ඒක හරියන්නේ නැති වුණාද? මම කල්පනා කරේ වාව බිස්නස් වලට ජොයින් කරගන්න. හදිසියෙම? ඔයාට මොකක් හරි වැඩක් පවරන්න ඕනේ. එතකොට ඔය තනියම කල්පනා කරන ඒවා ඔක්කොම නැති වෙලා යනවා. තේරුණා? දුවල පැනලා වැඩ කරන කෙනෙකුට හැම දෙයක්ම ලේසියෙන් අමතක කරන්න පුළුවන්. තාත්තේ මං ගැන හරියට වද වෙනවනේ. මං ඔයා ගැන වද වෙන්නේ නැතුව කවුරු ගැන වද වෙන්නද? ආ? ආ දුකෙන් ඉන්නවා නම් මට දුකයි. දැන් සතුටින් ඉන්නවා නම් මං සතුටුයි. මොකද කියන්නේ? බිස්නස් වලට බහිමුද? අනේ මන්ද තාත්තේ
मट एक पार्ट में रेस्पॉन्सिबिलिटी का बार गाने बाय हितनो मट इतनो कर गए ना बैरी वे किए ला ताती दान वाने ते मट हम दे मत की हितने इतने ना आने ते के माँग निकटा ना की इन्ने के ने नहीं मैं ने हरी हरी वाग की ये मक बार दुना टा पास्से वो हम दे हम हरी हो ना तो अपे ताता मट बिजनेस बार देने कोटा ममत तो हम तो महित हुए माँग वो है निकांग उल्लंघे पाव भी हिटी है भाई बार आ रखने मास देखा कि संपूर्ण बिना सुना मटवा थी ता गंड में दहिता ने को मिगार ऐते है मनी बिजनेस के बार का तरफ से कुछ रह बिना सुना तो पड़ी पड़ी पड़ू पड़ू का अंतिम है भाई दी सही टेटो रहा होता ही नहीं देगा ये हरी हरी एन अभी ताती ते को ऑफिस के गिल्ला बालम को हाँ भाई उन्हें एक पार्ट में रेस्पॉन्सिबिलिटी का बार देने पा हम कल्पना करे वाट वेने प्रोजेक्ट का बार देन ඔයා මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් ගැන හිතලා ඒක ඉම්පෝට් කරලා මෙහෙ ඩිස්ට්‍රිබියුට් කරා. නම කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඔයා කැමති දෙයක් සිලෙක්ට් කරගන්න. හ්ම්? හැබැයි තාත්තේ මට ටික කාලයක් ඕනේ. හ්ම්? හරි. ඔයා කල් අරගෙන කල්පනා කරන්න. ලංකාවට ගැලපෙන හොඳ ප්‍රොඩක්ට් එකක් ගැන හිතලා ඒක තෝරගන්න. හ්ම්? හ්ම්. යන්න 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 යන්න. स्वर्णवाहिनी श्रीलंकेय अभिमानिया।